ස්වාමින්වහන්ස ආයුෂය වර්ණයේ සැපේ බලය කියන කාරණා කෙනෙක්ට ලබා ගන්න නම් පිරිය යුතු දාණය නැත්නම් තමන් විසින් ප්‍රගුණ කළ යුතු දාණය ධර්ම දාණයද ස්වාමින්වහන්ස ධර්ම දාණය නෙවෙයි ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙන නම් දානියු දෙන්නවා දාණය කියන්නේ ආහාර දාන තේන මහා සංඝය ආරමුණු කරගෙන දෙන්නා වූ දාණය කෙනෙක්ට ජීවිතේ කොච්චර උත්සාහ කළත් හැම වෙලාවෙම හැම දෙයකම පරිදින ස්වභාවයක් තියෙනවා නම් එයාගේ ආයුෂ වර්ණයේ සැපේ බලය හිණ බවයි එයා ඒක නැති කර ගන්න නම් සංඝයා තුලින්ම දානේ තුලින් මේක මතු කර ගන්න ඕන නෝන වෙන උත්සාහ වීර්ය කළා කියලා වෙන කාරණා වලින් ඒක ජය ගන්න බැහැ මොකද දානෙමයි සත්‍යයට ආවිෂ වන්නේ සැපේ බලය ලැබෙති දැන් කෙනෙක් අපි කියමු දෙන්නේ ඡන්දෙ ඉල්ලනවා කියලා ඒ ඡන්දෙ ඉල්ලද්දි දැන් ඕනෑම කෙනෙකුට හිතනවා නෑ මම මෙයාට ඡන්දෙ දෙන්නේ නැහැ කියලා නමුත් අවසානයේ ඡන්දෙ දවසේදී ඔක්කොම ගිල්ල එයාට ඡන්දෙ දෙනවා එයින් ඒ කෙනාගේ තියෙන ආවිෂ වන්නේ සැපේ බලයට එයාට දෙන්න හිතෙනවා නෝන තේන ඒකගේ පෞෂත්වය. එතකොට මේ පෞෂත්වයේ ආයුෂය වර්ණය සැපේ බලේ කටහඬේ තියෙන පෞෂත්වය ලැබුණේ කුමක් නිසාද? පෙර ජීවිතයේ ආයුෂ වර්ණේ සැපේ බලේ. අපි හිතනවා නෑ මෙයාට ඡන්දෙ දෙන්නේ නැහැ කියලා. නමුත් අවසානයේ අපි යාට දීලා මොකද ඒ එයාගේ ආයුෂ වර්ණේ සැපේ බලේ තියෙන වැඩි භාවය. එතකොට මේ ආයුෂ වර්ණේ සැපේ බලේ කුමක් නිසාද එයා ලැබුවේ පෙර ජීවිතයේ දානේ නිසා. නිසා දානේම ඵලය තමයි නෝන මේ ආයුෂ වර්ණේ සැපේ බලේ කියන්නේ. නිසා මම නම් දකින්නේ මේ ජීවිතයේ කෙනෙක් දන් දෙන්නේ නැත්තම් එයා නිරේතුරුවම ලෙඩ රෝග වලට භාජනය වෙන කෙනෙක්. අපි කියමු කෙනෙක් දන් දෙන්න ලෝභයි කියලා. එයා ඒ දන් නොදීම නිසා රැස් කරන ධනයක් තියෙනවානේ. ඒ රැස් කරන ධනය අනිවාර්යයෙන්ම එයාට බෙහෙත් වේත් වලට යොමු කරන්න වෙනවා නෝන. තේනද ඒක හේතුඵල ධර්මයක්. යමෙක් දන් දෙන්න අකමැති නම් දානීය උදෙසා යොමු කරන්නේ නොදුන්නා වූ මුදල අනිවාර්යයෙන්ම එයාට බෙහෙත් වේත් ලෙඩ රෝග වුන නිසා අනිවාර්යයෙන්ම වියදම් කරන්න වෙනවා. ඒක හේතුඵල ධර්මයක්. මේ ජීවිතේදී ඒක කරන්නේ. නමුත් අතීතයේදී අපි දන් දීලා නැත්නම් ඊට අදාළවයි අපිට මේ දේ සකස් අපි කළා උදේ ඵලයයි අපිට ලැබෙන්නේ.